වෙළඳපළේ අඩුම මිලකට රුපියල් 160යි. අද 2021 මැයි 17 සඳුදා සිරස්තල මැයි 21 සිට දිවයිනටම යලිත් අඛණ්ඩ සංචරණ තහංචි සමස්ත කොවිඩ් මරණ 962 තෙක් ඉහළට ලක්සල සහ සලුසල සභාපතිත් කොවිඩ් නිසා මරුට 13,15,000කට කොවිඩ් එන්නත් පළමු මාත්‍රාව ලබා දී අවසන් එන්නත් දෙන ස්ථානවල අධික තදබදයක් ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350යි From Other Derana This is Other Derana Late Night Prime Live from Studio 24 in Colombo අයිබුවන් ඔබ අදත් එක්වන්නේ අද දින රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගයි. දින තුනක් පුරා අකණ්ඩව බලපැවැත්වුණු දීප ව්‍යාප්ත සංචරණ සීමාව අද අලුයම 4:00 සිට ඉවත් කෙරුණා. කෙසේ වෙතත් අද සිට මැයි 20 වෙනිදා දක්වා සෑම දිනකම රාත්‍රී 11:00 සිට අලුයම දක්වා කාලය තුල සංචරණය තහනම් වනවා. අනතුරුව දෙවතත් මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11:00 සිට මැයි 25 වනදා අඟහරුවාදා අලුයම 4 දක්වාත් යලි එදිනම රාත්‍රී 11:00 සිට මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වාත් මුළු දිවයිනටම අඛණ්ඩව සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. දින තුනක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වූ දීප ව්‍යාප්ත සංචරණ සීමාව අද අලුයම 4:00 සිට ඉවත් කිරීමෙන් පසු දහවල් කාලයේ සුපුරුදු පරිදි රැකියා හා සේවා කටයුතු වල නිරත වීමට ජනතාවට අවසර හිමි වුණා. බෙලියත්ත මහනුවර හලාවත අඹේපුස්ස ඇතුළු දුම්රිය ස්ථාන වලින් දුම්රිය 15ක් පමණ අද උදැසන කොළඹ බලා ධාවණයට එක් කර තිබු නමුත් දුම්රිය ප්‍රමාදයන් වාර්තා වුණා. එහෙත් රැකියා කටයුතු සඳහා යාමට ප්‍රමාණවත් පොදු ප්‍රවාහන පහසුකම් නොමැති බවට ජනතාවගෙන් බැසිවිලි එල්ල වුණා. කෝච්චි නැහැ රටේ ඇරියට වැඩක් නැහැ නේ මිනිසුන්ට යන්න ගමනාගමනය ගැන කිසිම සැලසුමක් නැහැ නේ රජී සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු පැලියගොඩ මැනින් වෙළඳපළ බත්ස වෙළඳපළ මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන වෙතද සුපුරුදු පරිදි ජනතාව එක් රැස්ව සිටියා. කෙසේ වෙතත් දහවල් කාලයේදී අත්‍යවශ්‍ය සේවා සලසා ගැනීමට හා භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසින් බැහැරව යාමට රජ අවසර දී තිබුණේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය මත පදනම් වයි. ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ලෙස 1, 3, 5, 7 සහ 9 යන ඔත්තේ ඉලක්කම් සඳහන් පුද්ගලයින්ට අද දිනේ ඊට අවසර හිමි වුණා. ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ අගයක් ගන්නා පුද්ගලයන්ට උදාහරණ ලෙස බිඳුවද ඇතුළත්ව 2, 4, 6, 8 යන ඉලක්කම් ඇති අයට ඉරට්ටේ දිනවල නිවසින් බැහැරව යා හැකි. මෙම හැඳුනුම්පත් අංක රෙගුලාසි කඩ කරමින් කටයුතු කරන පුද්ගලයන් සොයා පොලිසිය අදත් මෙහෙයුම් සිදු කළා. किसी भी तत्व या प्रदेश मेवन विट कोविड इनाकरण क्रियावली सिद्धवेनोना अदाल गृह पुद्गले गुहो पुद्गले हिम इनाकरण क्रियावली सदा कदवाति बिनोना इवेनि पुद्गले इंट हंदरुपते अंक क्रमे अदाल वाणिने කෙසේ වෙතත් අද සිට මැයි 20 වෙනිදා දක්වා සෑම දිනකම රාත්‍රී 11:00 සිට අලුයම 4 දක්වා සංචරණ සීමා බලපෑත්වෙනවා. නමුත් අත්‍යවශ්‍ය සේවා හා එළවලු පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු සඳහා එය බාධාවක් වන්නේ නැහැ. එමෙන්ම පළත් අතර සංචරණ සීමාද ක්‍රියාත්මකයි. අනුතුරුව නැවතත් මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11:00 සිට මැයි 25 වන අඟහරුවාදා අලුයම 4 දක්වා මුළු දිවයිනටම අඛණ්ඩව සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යලිත් මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11:00 සිට මැයි 28 වන සිකුරාදා උදැසන 4 දක්වාද මුළු දිවයිනටම අඛණ්ඩව සංචරණ සීමා පනවා තිබෙනවා. සංචරණ සීමා පවතින කාල සීමා තුලදී විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාන් සහ අත්‍යවශ්‍ය රාජකාරීන් සඳහා නවුලුන් සඳහා මේ සංචරණ සීමාවන් බල නොපැවැත්වන අතර අනිකුත් සියලු මායවලුන් පසුගිය සතියේ මෙන් නිවෙස් වලට වී රැඳී සිටින ලෙස ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටි ලබනවා.
लक्सल सह सलुसल आयतने सभापति प्रदीप गुणवर्धन महता कोविड आसादित प्रतिकार लाभ मिसिटी अद पिरवरुवे अभव प्राप्त वुना मेरठ कोविड आसादित मरण संख्या अद वन विट नवसे हट देकाक्लेस सटहन वनातर अदत मेरठीन कोविड नव आसादितीन दिधास हारसे तिस्तुनाक वार्ता वु बाव युधाबुदापति जनरल शवेंद्र सिल्वा महता संधान कला විදෙස්ගතව පැමිණි 23 දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග මෙරටින් අද වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 2456ක් අඛණ්ඩව 8 වෙනි දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් ඊයේ 2000 ඉක්මවා වාර්තා වුණා වාර්තා වූ ආසාදිතයන් ගණන 2275ක් ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 438 දෙනෙකු වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙවනියට වැඩිම ආසාදිතයින් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 410ක් මේ අතර ඊයේ තවත් කොවිඩ් 19 ආසාදිත මරණ 21ක් වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 962ක් දක්වා ඉහළ ගියා ඉන් 16 දිනක පිරිමි පුද්ගලයන් වන අතර සෙසු 5 දෙනා කාන්තාවන් එමෙන්ම ලක්සල සහ සලුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතාද කොවිඩ් ආසාදනයෙන් මියගොස් ඇති බව අද පෙරවරුවේ වාර්තා වුණා ඒ මහතා කොවිඩ් ආසාදිතව වේරහැර කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ ස්ථාපිත රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියා මේ අතර මහනුවර පෙරණි බෝගම්බර බන්ධනාගාරයේ වහලේ මත නැගුණු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් පිරිසක් අද උදැසන විරෝධතාවක නිරත වුණා ඒ තමන්ට කඩිනමින් නැප ලබා දීමට හෝ PCR පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලමින් कोविड आसादित गर्भिणी मवरुण एकसिय हटक पमन मेरठ रोहाल वल प्रतिकार लबन बव सौख्य वार्ता पेन वादेनवा प्रसव नारीवेद वैद्य वरुणे विद्यार्थिने पवसाने कोविड आसादित पश्वन गर्भिणी मरण्यात वार्ता वियति बवाय ලංකාවේ මාතෘ මරණ පහක් අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ අතින් බැලුවම පේනවා ඇති මාතෘ මරණ සිද්ධ වෙන්නේ වයස අඩු අය. ශ්‍රී ලංකාවේ ගර්භණී මව්වරුන්ට COVID-19 වළක්වා ගැනීම එන්නත ලබා ගැනීම. මොකද එන්නත නිසා වෙන වාසිය තමයි COVID-19 ආසාදෙන නිසා ගර්භණී මව්ට ඒ වගේම දරුවාට වෙන හැකි හානි විශාල ප්‍රමාණයකින් වළක්වා ගැනීම. ඒ වගේම මාතෘ මරණ වළක්වා ගැනීම. මේ අතර බොරැල්ල රිජ්වේ ආර්යා ළමාරෝහලේ සායන සඳහා පැමිණීම අනිවාර්ය නැති බව එහි අධ්‍යක්ෂවරයා අද දැනුම් දුන්නා. ඔවුන්ට පුළුවන් 13.90 කියලා දුරකථනයට කතා කරලා අදාළ සායනයට යොමු වෙලා අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒක නිසා දුර බැහැරේ ඉන්න අය පැමිණීමට අවශ්‍ය නැහැ. ඔවුන්ගේ ඖෂධ අපි ඒ ආසන්නයේම තියෙන ප්‍රධාන රෝහලකට අපි යැවීමට ගිලන් රතමකින් හෝ වෙනත් ක්‍රමමාර්ගයක් මගින් යැවීමට කටයුතු කරනවා. රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින්ට නිවස තුලදීම ප්‍රතිකාර කිරීමට අද සිට කටයුතු කරන බවට විශේෂ රාජ්‍ය අමාත්‍යවරිය පසුගියදා ප්‍රකාශ කළ අතර එය අද සිට ක්‍රියාත්මක වන්නේදයි අප සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමසුවා. ඒ සඳහා පළමු පියවර විදියට දැනට රෝහල්වල ඉන්න 21000ක් පමණ වන කොවිඩ් රෝගී වැළඳුණු රෝගීන් වර්ගීකරණයකට භාජනය කළා. රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති රෝගීන් නිවසේ සිටම ප්‍රතිකාර කිරීමට ඉදිරියේ කටයුතු කරන්න. ඒ සඳහා මාර්ගෝපදේශනය සකස් කරමින් සිටිනවා. රෝගියෙක් නිවසක සිට ප්‍රතිකාර කරනකොට නිරන්තරයෙන්ම වෛද්‍යවරුන් විසින් දුරකථන ඇමතුම් දීලා ඒ රෝගියාගේ තත්ත්වය අවම වශයෙන් දවසකට සැරයක්වත් රෝගියාගේ තත්ත්වය විමසිය යුතු වෙනවා. ඒ වගේම රෝගියෙක් යම්කිසි නිවසක සිට ප්‍රතිකාර කරනවා නම් ඒ රෝගියා එතෙන්ට යැවීමට පෙර හුදකලා කරලා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පසුබිම ඒ ගෙදර තිබෙනවද කියලා බලන්න වෙනවා. ඒ වගේම රෝගියාගේ කැමැත්ත එයට අවශ්‍ය වෙනවා. කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල අදත් ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක කෙරුණා. මේ වන විට එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති පිරිස 13,15,257ක් වන අතර එය මුළු ජනගහනයෙන් 6%ක පමණ ප්‍රතිශතයක්. කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත් කරන වැඩසටහන අද දිනේත් බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී මෙලෙස ක්‍රියාත්මක කෙරුණා. අද දින කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ස්ථාන 8ක සයිනෆාම් එන්නත් කරන්නේ සිදු කරනවා. පොලිමේ ඉඳලා එන්නත් කරන්නේ ලබා ගන්න පුළුවන් තැන් පහක් සහ ඔන්ලයින් ඊ චැනලින් මගින් අපොයින්ට්මන්ට්ස් අරගෙන ඇවිල්ලා එන්නත් කරන්නේ ලබා ගන්න පුළුවන් ස්ථාන තුනක් තියෙනවා. මේ ආකාරයෙන් මට්ටක්කුලිය, බොරැල්ල, මාලිගාවත්ත, මුගලන් පාර, වැල්ලවත්ත යන වැල්ලවත්තේ රොක්සි ප්‍රදේශයේ හෙට දිනේ මේ ආකාරයෙන්ම එන්නත් ලබා දීමට සැලසුම් කරලා තියෙනවා. කෙසේ වෙතත් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී නිසි ක්‍රමවේදයක් නොමැතිකම නිසා තමන් දුෂ්කරතාවට පත් වූ බවට ස්ථාන රැසක ජනතාව මැසිවිලි නැගුවා.
श्रीलंकावेडसुद බටහිර රටවල එන්නත් ජනතාවට ලබා දෙන ක්‍රමවේද පිළිබඳ අප විමසා සිටියා. ඉතාලියේම මේ වන විට 270 ලක්ෂයකට මේ එන්නත ලබා දීමේ ක්‍රියාවලිය සිදු කර තිබෙනවා. අපි ඔන්ලයින් එකෙන් මේක ගත්තයින් පස්සේ අපේ සියලු දත්ත සහ වාර්තා මෙතනට පැමිණෙනවා. එතකොට ඒ අනුව මේ වැක්සින් එක ගහන ස්ථානයට ඒ අවශ්‍ය පුද්ගලයව යොමු කරන්නේ. මේක නිවිත ඇමරිකාවේ සන අවුරුදු 18 වැඩි ජනගහනයේ අප වශයෙන් එක්මාත්‍රවකට ලබා ගත් ප්‍රමාණය 60% जनता AstraZeneca එන්නතේ පළමු මාත්‍රාව 925242 දෙනෙකුටත් දෙවන මාත්‍රාව 267077කටත් ලබා දී ඇති අතර Sinopharm පළමු මාත්‍රාව 375316කටත් දෙවන මාත්‍රාව 2435කටත් ලබා දී තිබෙනවා. Sputnik V එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති ගණන 14699ක්. මේ වන විට එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති පිරිස 1315257ක් වන අතර එය මුළු ජනගහනයෙන් 6% පමණ ප්‍රතිශතයක්. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. ගිලන් රථ 10ක් ගෙන්වීම සඳහා COVID-19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ රුපියල් කෝටි 19ක් වැනි අධික මුදලක් යෙදවීම සැකයට තුඩු දෙන බව විපක්ෂයේ පවසනවා. සබක ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පෙන්වා දෙන්නේ රජයේ වහාම මෙය රටට පැහැදිලි කළ යුතු බවයි. COVID-19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ වියදම් පිළිබඳව පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක් නිකුත් කළා. ගිලන් රථ 10ක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 19 කෝටි 40 ලක්ෂයක මුදලක් එම අරමුදලෙන් ගෙවීමට ඇති බව එහි සඳහන් කර තිබුණා. ඒ අනුව එක් ගිලන් රථයක් සඳහා රුපියල් ලක්ෂ 194ක් වැනි මුදලක් රජය දරන බවත් ගිලන් රථයක් වෙනුවෙන් එතරම් විශාල මුදලක් දැරීම සැකයට තුඩු දෙන බවත් විපක්ෂය පවසනවා. සුවසරිය දෙවනි ගිලන් රථ කණ්ඩායම ගෙනාවේ 2018 එතකොට අපිට වියදම් වුණේ එක ගිලන් රථයකට ඩොලර් 34850යි. අද සල්ලි වලින් බැලුවත් රුපියල් මිලියන 7යි. එතකොට මේකේ ගිලන් රථය විතරක් නෙමෙයි මේ ගිලන් රථයේ සියලු උපකරණ තියෙනවා. ඔක්සිජන් සිලින්ඩර් දෙකක් දාන්න පුළුවන්. සකරක තියෙනවා. කම්පියුටරයකට හයි කරපු මොනිටර් ටික තියෙනවා. එක්ස්ටර්නල් ඩිෆිබ්‍රිලේටර් එක කියලා එක තියෙනවා. ස්ට්‍රෙචර් එක තියෙනවා. මන් දන්නේ මේවා ඊට වඩා විශාල පහසුකම් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒතර මිලියන් 19 හා මාරක් කියන්නේ ලොකු ගාණක් කියන එක තමයි මට නම් කියන්න තියෙනවා. ඉන්නේ මේ 10ක් මෙච්චර ලොකු ගාණකට නෑ කිසිම වංශක වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශයක් රජ කියලා තියෙනවා. හංගන්න කිසිම දෙයක් නැහැ. මේ කොවිඩ් අරමුදල සම්පූර්ණ පාරිදුෂ්‍යභාවයකින් යුතුව තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒක ඒ ඉදිරියටත් ඒ පාරිදුෂ්‍යභාවය ඒ වියදම් කරපු ආකාරය ඒ වියදම් කරපු ඒවයි සාධාරණ අසාධාරණ භාවය මේ රටේ ජනතාවට ඉතා පැහැදිලිව දක්වනවා. දැන් තවත් පුවත් කිහිපයක්. COVID-19 පරදන්නට පොදු මහජනයාට සහය වෙමින් පානදුර ප්‍රදේශයේ රාජකාරී කරන සියලු පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඉඟුරු කොත්තමල්ලි අඩංගු ඖෂධීය පානයක් ලබා දීමට අප නිල ඇඳුමෙන් ඔබට සමුහය වියත්කල වැඩසටහන අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ අධීක්ෂණයෙන් පානදුර කොට්ටාස බහර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් අනුව මෙම සමාජ සත්කාරය ක්‍රියාත්මකයි. මේ අතර හුදකලා කළ ප්‍රදේශ වලට රජයෙන් ලබා දෙන රුපියල් 5000ක සහන මල්ලේ එම වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැති බවට පිළියන්දල දැල්තර සිරි සුමේද මාවතේ ජනතාව චෝදනා කරනවා. ඒ 5000ක බඩු මල්ලක්ද? එබෙන්ම එක් පවුලක් සඳහා බෙදා දුන් එවැනි සහන මල්ලක් බලධාරීන් විසින් යලි රැගෙන යාමක්ද එම ප්‍රදේශයෙන් අද වාර්තා වුණා. පැය භාගයක් ගියේ නේ බඩු මල්ල අරන් ගියේ. කතරගම පූජා නගරයේ පැරණි වෙළඳසැල් වෙනුවට නව වෙළඳසැල් 353ක් ඉදිකර වෙළඳ ප්‍රජාවට යලි ලබා දීම නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ දිනවල සිදු කරනවා.
කතරගම නගර සංවර්ධන සැලසුම යටතේ ක්‍රියාත්මක ව්‍යාප්තිය මගින් ඉදිකරනු කඩකාමර 233ක් මේ වෙන විටත් ලබා දී ඇති අතර ඉතිරිය මෙම වසර ඇතුළත ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්.